ආයුබෝවන් ටේස්ටිම්ලෙන්ස් රස මුසුව සමග එකතු වෙලා ඉන්න ඔයාල හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අපි අද චිලි පේස්ට් හදමු. ෆ්‍රයිඩ් රයිස් හදනකොට, නූඩ්ල්ස් හදනකොට අපිට නැතිවම බැරි දෙයක් තමයි චිලි පේස්ට්. අද මම චිලි පේස්ට් හදන්න යොදාගන්නේ ඉවත දමන ඉස්සපොතු. ඔයාලට ඒ වෙනුවට කෝන් ඉස්සන් කරවල නැත්නම් අමු ඉස්සන් උනත් යොදාගන්න පුළුවන්. නිර්මාංශයට ඉස්සන් රහිතව උනත් මේක හදාගන්න පුළුවන්. අපි හදලා බලමු. මුලින්ම භාජනයක් ලිපේ තියලා අපි ඒකට තෙල් ටිකක් දාගන්නවා. දැන් අපි හොඳින් සෝදා පිරිසිදු කරගත් ඉස්සන් පොතු ටික ඒකට එකතු කරනවා. ඉස්සන් පොතු හොඳින් බැදගන්න ඕන. හොඳින් බැදුනට පස්සේ අපි මේ විදියට එක වෙනත් භාජනයකට මාරු කරගන්නවා. ඊළඟට අපි හීනියට කපාගත්ත බීලූණු ගෙඩි දෙකක් තෙලට දාගන්නවා. ඒකත් හොඳින් බැදගන්න ඕන. ලුණු ටික හොඳින් බැදුනට පස්සේ අපි ඒකත් මේ විදියට වෙනත් භාජනයකට මාරු කරගන්නවා. ඊළඟට තලාගත් ඉඟුරු සුදු ලුණු ටික තෙලට දාගන්නවා. ඒකත් රන්වන් පාට වෙනතුරු බැදගන්නවා. හොඳින් බැදුනට පස්සේ මේ විදියට වෙනත් භාජනයකට මාරු කර ගන්නවා. ඊළඟට බ්ලෙන්ඩර් කප් එකක් අරගෙන අපි බැදගත් ද්‍රව්‍ය සියල්ලම ඒකට දාලා හොඳින් බ්ලෙන්ඩ් කර ගන්නවා. මේ තියෙන්නේ අපි බ්ලෙන් කරගත්තු පේස්ට් එක. දැන් අපි නැවතත් භාජනයේ ලිපේ තියනවා. භාජනයේ තියෙන තෙල් ටික අපිට ප්‍රමාණවත්. අපි මුලින්ම කෑලි වේස්ට් එක තෙලට දාගන්නවා. ඒක හොඳින් බැදගන්න ඕන. ඊළඟට අපි බ්ලෙන්ඩ් කරගත්තු මිශ්‍රණය ඒකට එකතු කරනවා. ඊළඟට ලුණු ටිකක් එකතු කරනවා. ඊළඟට සීනි ටිකකුත් එකතු කරනවා. දැන් හොඳින් මිශ්‍ර කරලා සෝයා සෝස් ටිකක් එකතු කරනවා. ඊළඟට අපි විනාගිරි එකතු කරනවා.
දැන් හොඳින් මිශ්‍ර කරන්න. අඩු ගින්දරේ විනාඩි 2-3ක් බැදෙන්න හරින්න. දැන් අපේ chili paste එක පිලිගන්න සූදානම්.